මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්ක බාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබධන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයබේවා. පිවත්න බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තමයි උ බොහම විශේෂ ශාස්තරන් වහන්සේ නමක් උන්වහන්සේ තුළ පැවතුුණු විශේෂත්වය තමයි පින්වත්නි මිනිසුන්ට ප්‍රඥාව නැමැති ඇස හරහා බලන්න කියල දුන්න. එේක ලෝකයට අවිද්‍යාමාන එක ලෝකයට ගෝචර නැහැ ලෝකයට මුණ ගැහන්නේ තමන්ගේ ඉන්ද්‍රීය අත් දැකීම දැන් උදාහරණයක් විදියට බුද් දේශනාාව තියෙනවා මේ ඇස්තුනක් ගැන කතාවක් ඇස සම්බන්ධ ව බුදු දහමේ පළල් අදහසක් තියෙන්න්නේ පෙනීම සම්බන්ධවත් බුදු දහමේ පළල්ල අදහසක් තියන දැ ලෝකයට පේන්නේ ත්‍රමාණයක් විතරයි ලෝකට අපේ හැට ගෝචරවෙන්නේ මාන තුනක් විතරයි. සාමාන්‍යෙන් මාන දහත් දොහත් තියෙනවා. එවනට අපේ හැට ගෝචරවෙන්නේ ත්‍රිමානයක් විතර එක ත්‍රමාණ කියල කියන්නේ මාන තුනයි හැට අහුවෙන්නේ. ඒ මාන තුන්නම හැට අහුවෙන විදිහට ඇහෙන් බලන විදිටම අදිින චිත්‍රවටනි ත්‍රිමාණ රූප කියල කියයන්නේ. මාන තුන්නම අහුව ඉදිරිපෙල විතරක් නෙමෙයි සහිත භාවයක් කෙළ කැනබි බහොම සජි ඇසටම ගෝචර වෙන තත්ත්වය. ඇසට ත්‍රමාණයයි ගෝචර වෙන මාන තුනයි. හැබැයි ඇසට ත්‍රමාණයක් ගෝචර වුනාට තවත් මාන ගොඩක් තීරවා පේන්නේ නැති. බුද්ධ දේශනාවේ මානය සම්බන්ධව පැහැදිි කළොත් බදුරජණන්සේ අපට පැහැදිලි කලා මහනිනි මේ ත්‍රිමාණය කියන්නේ බොහොම ලාමක පැහැදිලි කිරීම ඒඇන ුදුජාන්සයහිම පැදිලි කළේ නෑ නමුත් බුද්ධ දේශනාවට අනුව බලනකොට අපට තෙරනවා ත්‍රමාණය කියන්නේ බොහොම ප්‍රාථමික පැහැදිලි කිරීම දැන් ඔබේ ඇහැට මේ මොහොතෙත් ගෝචරවෙනි ත්‍රිමාණයක් විතර මේ පේන ටිකම ඇත්ත කියලා හිතුවොත් සම්පූර්ණ බොරුවා ඇ පේ නැතිේවටික්කුත්තියනවාම එක තියෙන ගැටලුවතමයි මඩේ මගේ හැටපේ න එච්චරයි අප කොයි තරම් අවිද්‍යා සගතවද කියනවානම් මේ මට පේනටික තමයි ඇත්ත කියලා ඇහි අපි අල්ලගෙනන්නවා. පේනටිකමයි ඇත්ත කියලා. ඒනිසා බුදුරජාන් වහන්සේ ඇස ගැන පැහැදිලි කරනේ බොහම දරුවල දෙයක් හැටියටයි. ඇස කියන්නේ බොහෝම ප්‍රශස්ථ බොහොම ඉහල දැක්මක් තියෙනෙක් නමේ හැට හිච්චර එක ගෝචරවෙෙන් නෑ. ඒ එහයට ෝචරවෙන්නේ ත්‍රිමාණයක් විතරක් නිසා ඇහැක කියන්නේ ලෝකෙ දකින්න පුළුවන් තරම් ප්‍රබල එකක් නෙමි එකට ඇස කියව්ල කිව්වට ඔය මහලොකුවට මම දැක්කා කියලා අපි ඇස පැත්තිෙන් හිටගත්තට එලී දැක්ක එක තියෙනවා කියල එළිය පැත්තෙත් අපි බලලා ඒවාකිරෙහි චන්දයක් තහාාවක් කදාගත්තට ගොඩක් ලොක එකක් නෙම මොකද හැ පේන ඔක්ො යතාාර්ථය නෙබී මොකද යථාර්ථය කැන පේන ලෝකයේ සම්මත දේව ටිකවත් හැට ගෝචන වෙන්න දැක් බලන්න ඔබේ ඇහි බැම්මවත් ඔට පේ නොද. ලොකුව එකක් නෙ මේ ඔබේ ඇහි බැම්ම ඔබට බලන්න පුළුවන්ද ඔබේ ඇහහි. බලන්න බෑ. එකන හැට උඩින්තියෙන ඇහි බැම්මවත් ඔය හැට ගෝචර වෙන්න. නමුත් අපි මේ ලෝකයි සම්මත ලෝකේ ඉන්නකොට අපි හිතාගෙනන්නවා? ඇහැට සියල්ලම මුණ ගැහෙවි කණට සියල්ලම ඇහෙනවා එතකොට ඇසකණනාසේ දිවකය මනස කියන මේ ටිකට ගෝචරවන ටික ලෝකයේසිියල්ල කියලා පිහිතාගෙනන ඇත්ත ටික කියල හිතාගැෙනි න්නෝ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශ අප තිැ දත් ලෝකයේ එහෙම කියන්නේ නමු තර බුදුරජාන් වහන්සේගේ දේශනාවට අනුව යම් කෙනෙක් දියුණු කරපු ප්‍රඥාවකින් බලනකොට දියුණු කරපු ප්‍රඥාවකින් බලන්නකොට තේරනවා ඇස කියන්නේ මුොන්න තරන් දුරුවල එකක්ද්ද කියලා. එක ඇතරන බෞද්ධශ්‍රාවක ුට විතරයි ගෝචර වෙන්නේ මොක දෙදියුණු කරන්න ප්‍රඥාව දියුණු කරන විදික්‍රමය ගැන ලෝකේ කවරුව දන්නේ ප්‍ර්ඥාවකන ඒනිසා බුද්ධදේශනාව කියන මහනයේ ඇහෙන් දකින ලෝකයේ ඇත්ත කියලා පිළිගණ්ඩ් එපා කියලා ඇහන් දකින ලෝකයේ ඇත්තම කියලා පිළිගත්තුව තය අමාරුවු වැටෙනෝ එය බරපතල අමාරුවක වැටෙනෝ ඇයි අමාරුවු වැටෙන්නේ ඇහැ අභිබවාගේපු තත්වයක් තිය නොවයික දියුණුකරපු ප්‍රඥාවකින් බලනකොට තරෙන බදුවරු වගේ මේ ලෝකයේ පහල වනු මුනිවරු තමයි එහෙ එකක් ගැන පැහැදිි කළේ ඇයි උනහසල් අට දියුණුකරපු ප්‍රඥාව බැලි නිසා මේ පේන ස්වභාව තුනක් බුදු දහම කියනෝ එකක් තමයි පින්න්නත්න මංස චක් වු එකන මේ මස ඇසට ගෝචර වෙන සීම මේ හැට පේන ටික ඊළඟට තව බුදු දහම කියනවා මේ හි දියුණ කිරීමෙන් උපතින දිබ් චක්කු කිය එක දිබ්බ චක්ු එක දියුණු කරගන්න පුළුව දිබ්බ චක්කු ඥානය කියලා බුදු හාමුදුරුවන්ට එකක් තිබිලතියෙන එතකට දිබ්බ චක්කු ඥානීම් බලොම එකඒ සභිඥාපාදක සමාපත්යකට සමවැදිල බැලූවාහාම පින්නත්නේ ඇහැට පේන ටික විතරක් නෙමෙයි අරමුණු කරලා අරමුණු කරලා මේ ඇහැ අභිබවාගේියපු තත්ත්වයන් ගැන අදහසක් ගන්න පුළුව මහර හිතනවා හෙම කරන්න බෑ කියලා ඔබ කැමතිනං විශ්වාස කරන්න මේ කාලෙත්ත එෙම කරන්න පුළුවන් ස්වාමින් වහන්සේලා මට හම්බලාතිෙන දැන්ඔ අවුරුදු පහකට දහයකට උඩදී ඔය වනාන්තරවල ඉන්න ස්වාමින් වහන්සේලා සමඟ අපි බොහම කිට්ටු ඇසුර අක්තිබිලා තියෙනවා ඒ ස්වාමින් මේ ඥාම එකැනමි මසැස අභිබවාගිහින් ඔබ කැමතිනන්ගේ විශවාස කරනතායි කරලදාන්න දිබ්බචක්කු කියන ස්වභාවය උපදවාගත්ත උහන්සලා කියන ේ නමුත් අපි කතාභා කරෙන යනකොට එක හොඳරම තේරෙනවා හිතදවුණු කිරීමෙන් එබඳු තත්ත්වයන් උපදවාගත්තා අය අදත් මේ මිහිමත ඉන්නවා එතොට ඒ දැ මේ කතාව බටහිර විද්‍යාව දන්න කෙනෙකු කිවොත් කියාව නෑනෑ ඕහ මො කතාද මේ ඇහැට තමයි කොම්පේනි කිය ඒගොල් තන කියන ච න හ හ ව කිය ුල් න පත් නතු ගල තම ගල්ලට ගොල්ල කියන එක ියෝගයට ලක්නවා ඒමන අපට තේරෙනවා බුදුදහම ඇස ගොඩක් ශක්තිමත්්‍ය එකක්ක දිර පිළිගන්න නැත්තේ මේ ඇසට ගෝචර වන සීමාව කොච්චර පටුද කියනව නං න ලෝකයේ එහැට පේනෝ කෙ හිතුවට ුදුරජාන්සේ වදාලේ ඇස ටත් පේන කිය. ක්‍රියාවලට ඇස සම්බන්ධ වෙනවා ඒ සම්බන්ධ වෙන විදිිය බට හිර ලෝකට කියාගන්න බෑ පේණකොමද නොද පේ නෑ ඇත්තට මැහේ මේ චක්කු ප්‍රසාදය මත වර්ණ සටහන විතරයි පතිතවෙන්නේ වරණ සටහන විතරයි ඇසට ඇස තුළ පත්මක දැන් ඔය සූවිසි ප්‍රත්තිය ගැනතියද්දිය ඒකේ තියෙනවා ඇසර ැන පැදිලි කරලා ඒක හොඳට බලා ගන්න ර ු තම මෙහම බුදුරජාස්ක ධමය දකිනකොට තමයි අරුණන්සට සද්ධ උපදින්නේ මේ බඳු විශ්මිත කතාවක් නිකම්ම මිනිහෙකුට නම් කියන්න බෑ හමර එකන ඒක තමන්ට උපදිනෝ නිකම්ම මනුස්සෙකුට නං ඒම කතාවක් කියන්න බෑ කියලා ම විශාල ස්‍රද්ධාවක් උපදිනෝ. තු ඇසටහ බුදුරජාන්සගේ දේශනාවට අනුව ඇස දුරුවලයි කියලා අපි කියන්නේ මේ ඇස තුළ චක්කු ප්‍රසාදය තුළ වරණ සටහනක් විතරයි පාතිතවන්න. වරණ සටහන පතිත වෙනකට ඇසට අඳන ගණ්ඩවෑරූප රපය අඳුනගන්න ැතුර ඇස කොච දර. අර ත්‍රමාණයයට ඇ ත්‍රිමාණයක් ගෝචරව වෙන කිව වනත් ඒගුලන්න ඒගුල්ලන්නට තේරන්නේ ඇසට ගෝචර වෙන්නේ නැහැ රූපයේ කියලා ඇසට ගෝචරවෙන්නේ ඇත්තටම වර්ණ සටහන විතර ඇ මත පතිනි වරණ සටහන ඇතවර මේ ලියේ අඳුන ගන්නකු අඳුනගන්න හිතිී හිතින්තමයි අඳුනගන්නේ. නිසා ඇසේ පහලවීමත් එක් ඇසේ පහල වීම කියනකට අපි කියනවා චක්කු විඤ්ඥානයත් පහළ වෙඩුවන් ඇස විතරක් මඳී වරණ සටහන පතිත වනත් මදිී අඳුන ගන්න නමුකද පහළවෙඩුවන්න. චකු විඤ්ානය පහ වන්න න චක්ු ඥානය පහල වනුත් කිසිම රූපය අපට අඳු ගන්න බෑ. චකු වි්ඥානය පහල වනත් හිතට හඳුන ගන්න පුළුවන් කලින් හිතට දාලා තියෙන රූප විතරයි දාලා තියනව විතන හිතර අඳුගන්න පොලේ තුු සං්‍යාාව හිතය පහ වෙනවා සඥාවත් පහල වෙන කලින් දාලතියෙන්න්නුන්. වර්ණ සටහන ඇසමත පතිත වනාට වැඩන්න අපිතම ගැහැනු කෙනෙක් කියන සංඥාව කලින්ම හිතර දාලාතිෙන්ටුවන්. එතකොට ඒකට අනුව වරණ සටහන ඇස චක්කු ප්‍රසාධේ මත පතිත වෙනකොට හිතින් අඳුන ගන්නවා ස්ත්‍රියක් කියලා. ඒකට අනුව තමන් තුළ ඒකට අනුව පින්ත්නි තමන් තුළ විතර්ක ගොඩනෑගෙන හන්න එක තමයි වෙන්නේ. ඒකටම එහස්සේ ක්‍රියාවලිය රෝක කාටත් ගෝචර වෙන්නේ දැන්. ඒ යිදැන් ඇස හරහා දකින දකි දකි ඔක්කොම අඳුන ගඩ බෑ. ඒ නිසා අපට විතර්ක හටගන්නඇ සමහරයෝ ගැන. එතු විතර්ක හටගන්නකොට රාගේ හෝවේවා දේසේ හෝවේවා, රාගය හෝ දේසේ හෝ හිත තුළ ජනිත වෙන්නේ විතර්ක උපදින්නේ රූපය අඳරන ගත්තුත් තරයි රූපය අඳුරු ගන්න බැරිනම් අපට අපට චක්කු ප්‍රසාදේ මත වරණ සටහන පත් වනා කියලා අ ක්‍රියාබලිය තුළ අපේගටිකන ප්‍රපංච කරනය කියලා එච්චර දුරට උඩුදුුවන්නේ ඒ නිසා අපි පුංචි කාලිඳලම සංඥා මනසට දානෝ පොඩි කාලින්දලම දාන්නේ අම්මා කියන සංඥාව පොඩිකාලින්දලම ඔලුවට දානෝ එතකොට අම්මා කියල යා හිතාගෙනන්න කෙනාගේ වරණ සටහන චක්කූ ප්‍රසාධදේ මත පතිත වෙන ගොඩ සිතින් අම්ම බවා දුනගන්න ගොට ඒක ට අනුව හිත තුළ විතර්ක ගොඩ නැගෙන ඒ විර්ක ගොඩ නැගීමට අනුව ඉට පස්සේ විතර්ක ගොඩ නැගිලා ඒ ප්‍රපංච කරණයට ලක්වුණාට පස්සේ අලුතෙන් කරම කරෙන මෙහම ක්‍රියාවලයක් ඇසේ තියෙනවා කියලා මේ කල්පේකට බටහිට ෝකට හො යන්න බෑ බුදුර ජනසි පහල වෙලා මෙිහම එකක් කිව්ව විනා මේ එක නංකවන්න බෑ නිසා එගුල උඩින් නිකන් කතා කරලා හිෙමිට ඇඟ බේරගන්න නොමකක්ද ඇසට පේනවා කියලච්චර ැ ක් කොම ක්ුම්පස්ේ දධවන්නේනි කොම ක්ු සප ේදන හට ගන්නන්නේ කොමද ට පසේ රූප ාව ත හට ගන්න කොම රප විතර හට ගන්නන්නේ කොමද රුප චාහට ගන්න ොමද ඒවා පදනම් කරගෙනන පදනම් කර නවසාට රප දන්හාාවහට ගන්න කොමද හටත් ෙරන්නන්නේ ඇතරම ඔන්නඒ කතාව තම අපි හොයන්නුවට එතකොට අපේ හිත තුළ රූප තන්නාව හිටින්නේ හිත තුළ රූප තන්නාව නැති වඋනාට පස්සේ න්නාව නිරුද්ධවීමෙන් ලෝකයේ සියල්ල නිරුද්ධ ව නෝ ඔකමයි අවබෝධ කරන්න තියෙන ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ඇස ගැන කියද්දී ඇස් තුනක් ගැනකව එකක් තමයි මහෙන ම ඇස ඇහෙන් දකිින් ෝඩ රැහන් දකින සීමාව බොහොම දුරුවල සීමාවට නමුත් අප ඒ එක බොහොම වටිනාසීමාවක් ප්‍රශස්ත සීමාවකදි හිතාගෙන නැයි අපි ඊට වඩා උපදවාගන්න ඕන ඇසක් ගැන අපි දන්නේ නෑ එක ඊට වඩය එකක් කරන්න තියනවා අපිට දෙවැනි එක බුද්ධ දේශනාවයක නවා එකක් තමයි මංස චක්කු අනිතක දිබ්බචක්කු ඒ දිබ්බචක්කු ඥානයෙන් බලනකොට තමයි මේ ඇස අභිබවාගිහින් මේ ඇසන් දකින ලෝකයන මේ ඇසට පෙනෙන නොපෙනෙන මහා විශල ක්‍රියාවලයක් ලෝව පවතිනවා ක්‍රාව ඇැ පටනකට පි හිතනන්නේ ගැනු පිරිමිතරයින්න කියර සවිඥානික දෙවල් දිහැල දබ චක් ා දවාග ඒ ලක් කරගෙන බාලගර ප්‍රතරෝ නිරේ නිසත්තු කියල ජතියක්ක න්නවා ප්‍රේත ලෝකවල විවිධ ජීවින්න න්නවා තිරිසන් ලෝකේ ජීවින්න න්නවා එවනේ ඉන්ද්‍රී ප්‍රත්තියක්ෂයින්න තිරිසන් ලෝකයේ ඇසට පේෙනවනි එතකොට ඒවගේ මෙයා පිළිගන්නවා අප පින්නවත්න දිවිය තලතියනවා ද මේවා කියනකොට සමහර හිතනවා සහරය දැ බලන්න කෝ ොඩක්යි අපිට අභෝගරනවනි බුදුරජාණන්සගේ දේශනාවටත් දිවියතාල තියනවාන ඇයි අපි පේ නැත්ති නිරේතිය නවානං ඇයි පේෙන් නැත්ති ඒ මහනොනීද හැබැයි ඒය කවරත් අහනුවද පරිපපුූල ප්‍රටීන් පේෙන් නැත්තියි කියලා කවරුවත් අහන්න ඇයි එච්චට විද්‍යාත්මක චින්තනි මුසපත් ලයිඉන්න ල කවිනීම ොඩක් ඇබයි ලක දැන්ගම දන්නවා මක මහ බංකොලොත් චින්තනයක් කියලා මිට වඩා එකක් අපි හොයාගෙන යන්න ඕන කියලා හර ුනන්ද හරි පුදම නන්දුවත්තියන්නේ ෝකයේ බදුරජානසගේ භාවිතය ගැන හිත ගැන මනස ගැන එති ලෝකයේ ඔය ඇමරිකාව වගේ රටවල් වල එංගලන්ත වගේ රටවල්ලල ඒ ඒ සුදුජාතික මිනිස්සු ධර්මයටයෙන්නේ මේ බුදුරජනසවාදාල සිත ගැන කතාවහලා ඇයි මේක මහා පුදුම කතාවක්න ඒක ම විශ්මිත කතාවක් එතුර දැම්ම ඇසා බිබවාගිහින් ඒට පස්සේ දැම්බුදුරජණන්සේ මාන්ස් මන්ස චක්කු කිය දිබ්බ චක්කු කියල එකක් උන්වහන්සේ කියලා අත ඇරලා දැම නෑ උන්සිකිකව මහනෙන නුඹලාටත් පුළුවමක උපදෝගන්ඩ. පුළුවන්ද බැරිද කියලාර නුඹල බලන් උත්සාහ කරලා. කියලා අපට හිත බැඩීම ගැන ක්‍රියාවලිය කියල දුන. ඒත බැඩීම ගැ හකරවස්ථානහත්තලියයක් පැදිලි කලා ඒ මත හිත පුහළු කරන්න කිව. හුණ කරග යනක තුොර ත පුහුණුරණයන කොට මිය කියන කතාව ඔබටම බලන්න පුළුවන් කිවවා. බලන්නක කොච්චර දවක්ද. උන්නහම්ස කීපක පිළිගඩ් එපාකිව්වා. විශ්වාස මාත්‍රයහදාගන්නක අපිර කන සද්ධහ මාත්‍රය කියල හදාගන ඔබ කරලා බලන්න කිව්වා මෙ මේටි ඔබ කර බලන්න තුරළ ඔට ඒ හැඋපදෝගන්නඩ පුළුවන්කි. උදවගන්න කොට ඇතරම මේ විදියට දකින කෙනෙකුට විතරයි ඒන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට අනුව ලෝක විමසනකොට ඒ විමසන ශ්‍රාවකයාට ලෝකේ ඉතා පලල් ලොපේන්නේ තැ අපිට පලල් ලොපේන්නේ ඇයි අපි බෞද්ධශ්‍රාවක වනාට අපි ඇස විශ්වාස කරගෙන දුවනාය? දිබචක්ු කිය තව හැක් බදුරජනසු වදාලා කිය අපික දියුණු කරගන්න ලස්සන් ක්‍රමයක් කියලදලා. අඩුම අපි මේ ක්‍රමවේදයටට මාසාහතරක් පහක්කවොත් එකතු වෙලා තියනවද. නෑ එතකොට දැන් අපිහිතාගෙනවා ඇහ එතකට දැන් හහිම්දකින ලෝකෙට අපි අල්ලගෙන ඒ ෝක අනිත්තුවවෙල යනකොක් ොන්න තරම් මුලාවට පත් වෙලා අඩනවාවද කෑගහනවද වැලපෙනවා. ඒකොට ඒ මේ අපි තුළ ඇතිවෙච්ච ප්‍රාථමික හුදු විශ්වාසය මන්න තරම් දුක්ක පරිදේවයක් බොඩ නගල දෙනවද. ඔබ අඩන්නේ ඔබට මේ පරිචේ නැතිකමනිසානි. ඔබ ඇස විශ්වාස කරගෙන ඇසින් අදදකින ලෝකය තුළ ප්‍රපංච කරණකට අහු වෙලා ඒක තමන්ගේ වසගේ පවත්වන්න දරපු උත්සහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ අඩන්නේ ඔබ වැලපෙන්නේ සෝසුසුම් වෙලාන්නේ එත රබට අඩනෙ නවත් අන්න්න ඕන කියල හිතෙනවා නම් වැලපෙනක නවත්තන් ඕන කියලා හිතනවා නම් ඉන්න මේ බුදුරජාන්සේ වදාළවිදිට මේ ඇස පාදගන්න බුදුරජන්ස්තමායි අපේ දැස් පෑදුවේ ඇයි අපි හිතාගනි හිටිය මිය හැගැ ඒහි කතාව ශවාස කරගෙන ඇහෙ අත්දකින ලෝකයේ අතාර්ථය හැටියට ආත්ම දුෘෂ්ටියකින් පිළි අරගෙන දුවපු ගමනක් අපට තියෙන් ඒක ඒක ප්‍රශස්ථ නෑ එකත් ත් ඒත් එක්තරා විදික ලෝකයේ දකින ක්‍රමයක් තමයි හැබ අපි දකින්නේ ලෝක අතාර්ථය නෙමි ඇයි ලෝකයේ අතාර්ථය ඉන්ද්‍රී ප්‍රත්‍යක්ෂ නෑ පිනොත් ඒ ඇසට ගෝචරනෑ ඇසට ගෝචරවෙන්නේ අපි හිතින් හදාගත්තදී ඇසට ගෝචරවෙන්නේ අපි හිතින් හදාගත්ත දේ තමයි ඇසට ගෝචරවෙෙන් අපේ හිතින් හදාගනත එලිය ප්‍රශ්නයන් නිම දැ අපේ භාෂාවල වචනති නෝ බොම සමානුපාති වචන එතකොට ඒ සමානුපාති වචන සම භාෂා දෙකක විතරතින සමහරට එක භාෂාවක තියෙන ඒ වචනය බැරෑරුම් මිදියට දෝෂාරෝපනාත්මක වචනයක් වෙන්න පුුව හැ ඒ අප වචනය බොහම ට සිල්ලුට සෞමය වචනයක් වෙන්න පුළ සිහල භාාව වචනය මිකිනික තේරුන් ඒ ඒ වචනයම උච්චාරණය වෙනත්භාෂාවකින්ි තාම චෝදනාත්මක දෝෂාරෝපනාත්මක වචනයක් වෙන්න පුළුවන් එතකට දැන් එකම වචනේලියෙන් ඇහෙෙනකොට දෙන්නෙකුට හැඟීම් දෙක් උපදන්නේ කනට සබ්දය හැනකොට කන තුලින් ලෝක අතාාර්ථය මුණ ගැහෙනවනං අ ඇස තුළින් වගේම එකම වච්චනය යහෙනකොට එක්නෙකුට පටික සම්පයුක්තව විතර්ක හට ගන්නවා එක්කනෙකුට මෛත්‍රී සම්පයුක්තව විතර්කාටගන්නවා එහෙමනම් මතක තියාගන්න අපිම එලි අදදකින ලෝකයේ හිතින් හදාගනීම හිතින් තමයි ලෝකයේ නිර්මාණය කරගනින් අපි කරගන චිත්තේන නීති ලෝකෝ කියලා සිතිං ලෝකය හදාගනින් එලි අරබුදේ නෑ එලි අරබුදේ තියන න ඒ වච්නට අපි හැමෝට මේ එකම හැගීම උපදී ලොන ොපදන්න නන ඔබ වඩාත් කැමතිරූපයේ මම ම මධද්‍යස්ත රූපයක් වන්න පුළන් ව කෙුට එකක් අමනාපරූපයක් වන්න පුළුව. එතටේ රූපය ඇතුළට ගත්ත විදි අරබු දෙයක් මිසාත් රූපය අරබු දෙයක් කවදාවත් ඇත්ත නෑ. එ මතක තියගෙන මෙන්න මෙහිම අරසිත හිත විමසගෙන විමසගෙන ස්තරහට යනකොට ලෝකේ යථාර්ථවාදීව පේනවා ඒකට අර ඇස අභිබවාගහි අර බුදුරජනසු වදාලා දිබ්බ චක්කු කියල එක ඒක හිත දියුණු කිරීමෙන් උපදි නැහැ. හිත දියුණු කරගන යනකොට තට ගෝචර වෙන ටිකත්තියෙනවා ඒ හිතට ගෝචර වෙන ටික අරියටම ගෝචර වුනොත් එෙම යාට පේනවා මේ ඇසින් අත්දකින ලෝකයට වඩා ඇසට නොපෙනෙන පුද්ගලයා තුළ ගොඩනැගෙන සංස්කාරවලට අනුව ඉපදමින් මැරමින් යන බවගාමී ජීවිතලල විවිධත්වයක් තියෙනවා සත්වයා තුළ විධත්වයක් තියෙන. එතකට යාට තේරෙනො මේ ඉන්න අපි මනුස්සලෝකයේ නෙමී කියලා අර තිබ් චක්කු ඥානය උපදවාගෙන විමසනකොට තේරෙනවා මේ අපි ඉන්න මනුස්ස ලෝකයේ නෙමේ මේ ඉන්න සත්ව ලෝකයේ අපි තන ම දෙම් බලන්න්න කො මේ ඇස ඇස පිළිගත්තර අපට අයස පිගත්ත තැනක අපට හිතෙන්නේ මේක අපේ ලෝකයේ කියලා නමුත් අර දිබ් චක්කු ඥාන උපදවාගන්න ගොට තේරෙනවා මනුස්සලෝකයේ කියලා කියන මේ අපිඉ මනුස්ස ලෝකෙ නෙම මේ සත්ව ලෝකේ ඒඉ ඒක ඉන්නවා ඕපාතික සත්තු ඒක ඉන්නවා බිත්තරවලින් හටගන්න සත්තු අන්ඩජ ඒවගේ ඒක ඉන්නවා ගර්භාසයන් ඇතුළෙ හැදින සත්තු කුණුගොඩවල් වල රොඩු බොඩවල්වල පහල වන සත්තු ඕපපාතික සත්තු එතකොට ඔය ඔය විදිහට තමන්ගේ චින්තනයේ පලල් වෙන්නේ චින්තනයේ පලල් කරගන්න පුළුවන් වෙන්නේ බුදුරජනස වදාල විදිහට ධර්මී විමසූති ඒවගේ තමයි ඔය දෙකම උපදෝගත්තත් වැඩක් නෑ. මංස චක්කු දිබ්චක්කු කියන දෙකම උපදව ගත්තත්ත දන්නේ බොහෝ වැදගත්ත හැතිේ පං්ඥා චක්කු කියලා. එකන ප්‍රඥාචක්සුසය ප්‍රඥාව නමැති ඇස. ඒ ප්‍රඥාව නමති ඇස උපදිනකොට තමයි ප්‍ර්ඥාව නමති ඇස උපදිනකොට තේරෙනවා මේ ලෝකය හටගත්ත තැනම හටගත්ත විදිහටම ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා අනවායි න්න නිවි නිවීයනෝ හටගන හටගන නිවිනිවී යනෝ ආය හටගන්න ආය නිවෙනවා මෙන්න මේක මේට අපින උදයත්ත ගාමිනියා පඥ්ඥාය සමන්නාගතු කළ උදය සහ බැය දකින පඥ්ඥාව හටගන්න නිරුද්ධ වී යන ලෝකයක් ම පරිහරණය කරමින් සිටිනවා කියන එක ගෝචර වෙන්නේ ප්ඥා චක්කු කියන එකට එතකොට ඒ ප්ඥා චක්කු කියන ස්වභාාවින් බැලොම හටගත්ත තැනම නිවිල යනවනං එකන හටගත්ත තැනම නිවිල යනවානං ඒක තමයි අනිත්‍යතාවය හටගත්ත තැනම නිවිල යන නිරුද්ධ වී යන ෝකයක් මගේ වසගේ පවත්ව ගන්න බැහැ මගේ වසගේ තියාගන්න බෑ ඒ මගේ වසගේ තියාගන්න බැරිකම තමයි අනාත්මය අනාත්මය ඔය දෙක ගෝචර වෙනවා අනිත්‍යතාවය සහ අනාත්මය පදනම් කරගෙන ලෝකයේ දෙස අවධානයොමු කරන්න පුළුවන් කම එතකොට එයාට තිය නැහැ බුද්ධශ්‍රාවකකළු විතරමයි උපදින්නේ ප්ඥාචක් ඔන්න ඔය විදියට ඇස සම්බන්ධ බුදුදහම පලල් හැදෑරීමකින් ඔබ අවධි කරනෝ මේ ස්තුනම උදෝ ගන්න ඕනේ කැන්ද ඔබ තියෙන ඇස විතර හැබ ඇසනැත්තැ ලක ොක්වත් කරගන්න බෑ ඇස ඇස කියන එක වැදගත් සම්මත ලෝකයට වැදගත් එතට ඇසන් දකින ලෝකය තුළ යථාරථවාදීවීම පිණිස පඥ්ඥාචක්කු කියනෙ ඉතාම වැදග එත මේ විදියට දකින ශ්‍රාවකි කොහොමද මේ ඇස උපදෝගන්න එතකොට මේ ප්‍රඥාව නැමැති ඇස උපදෝවගන්න කොහොමද මොකද එක බුද්ධ ්‍රාසනය විතරයි තියෙන්නේ දුරජාන් වහන්සගේ ධර්මී හැර ප්‍රඥාව නැමති ඇස උපදවාගණඩ වෙන කිසිම විදික්‍රමයකුත් නෑ ඒවන උපදව ගන්නක ගැන අපි ගුඩා කදිසි වෙන්්ඩුවෝන ඇම බුද්ධසාාසනය පිළිසරණ කියන්න නොවයි පං්ාචක්කු කියනෙ එක උපදවගන්න උපදවගන්න මා තුළ ඇතිවෙන්න ඕන පදන්වීරයක් ම එක මගේ කුසලතාවයන්න තමයි එක උපදවගඩ වෙන්නේ එතු ලොබ තුළ කුසලතා සහිත භාව ඉතාම වැදග එතකොට දැන් බුද්ධ දේශනාවේ තියෙනවා චත්තාරී පදානානි පින්නත් මහනින මේ පදන්වීරයේ අවස්ථා හතරක්තියනො කියත්ති නෝද හතරක්තියනවා පදන්වය අවස්ථා හතරයිත යෙන්නේ එතටේ අපි පදන්වීරිය කරන්නේ මෙහි පිනගැන බරණනාකරගෙන පින්කරන්න ෙිමද අපට පින්කරන්නවීරයක්ත් තියෙනවා අනි දැනත් ත ලංකාව බෞද්ධ ශනාවක හන්ට පින ගැන සැලක යුතුආකාරග වීරියඇති නවා තිනක් කරගන්න ලබුණුත් ලංකාව නිසුේ කතාරරින්නේ. හැබැයි එහෙම කලා කියලා අපට වෙච්ච ලොකූ අර ප්‍රඥ්ඥාව කිය නැස උපදවා ගන්න අපිට දවක් වුණෙත් නන. ප්‍ර්ඥාව නස ප්‍රඥ්ඥාව කිය නැස නේ පින්කර ලාකාටහට දිබ් චක්කුඥානය අරීපදි ලති නොදනෑ. තැමුත් ලංකාවේ මිනිස්සුන් මිනිස්සු කන පිනක දායාදකරු. ඒ පිනේ දායාදේ හැටියට සැපවිපාක ලැබෙනවා. හැබැයි මේ බුද්ධසාසනයක පින්කලාට පස්සේ එයා බුද්ධ ශාසනයක් ඇසුරයම උපදිනෝ. එක තමයි වෙන්නේ. බුද්ධ සාාසනයක් ඇසුර කරගෙන පින්කලාට පස්සට සම්මාධච්්‍ය පදනම් කරගන පින වෙන්නේ. පින්නත්න ඔබට විවිධ ප්‍රශ්න ඇති මේ කාලේ මේ පවති තත්ත්තය කරබුද ඇති ැබැයි ඔබ බද්ධවෙලා උපන්නේ විශාල පිනකට.ඒ හොඳට තේරුම්ගන්ද. එක බොම දුර්රලබා අවස්ථාවක් වටිනා අවස්ථාවක්කක එතකොට ඒ බෞද්ධ වෙලා ඔබඉපදුනේ පින්නත්න පෙර විශාල කුසලතාවේකට තබට හිේක මහාකරමයක් අපරාදිම මේ උපන්නේ කියල සමරයට හිතෙන ඇති එහෙම හිතුනට මේ බුද්ධ ශාසනය තියෙන කාලක ඉපදින වනේ ද එමම ලංකාවේ ඉපදින්න මිචර තැන්තියදී ලංකාවගේ තැන උපදින්නේ පිනකට ඒ පුුණ්්‍යය ප්‍රතිලාභය ලංකාවේ බොහෝ දෙනෙක් අඳුන ගැ නෑ එක අඳුන ගත්ත එයා දවසින් දෙකින් දියුණුව කරායන්නේ එතකොට ඒ අපි අර ප්‍රඥාවකින් ඇස උපදවා ගැනීමේ වරම වාසනාව ප්‍රතිලාභය උරුමය තියෙන්නේ අපිට විතර නොත් වෙන කෙනෙකුට බැමකද සම්මාධිට්ටිය පදනම් කරගන සද්ධාවිරිය සතිසාමාධි පඥාකිනවා දියුණු කරන් අවාශේ බිලතින් අපිටවි ලංකාේත් බෞද්ධ මුහුණුව වරක්තිී ඔබට විතරයි වෙනයත් නන්දුයි දැංගව සමහර පෙන්න්නවා කතෝලිකය විධ භාවනා ගැනහි මහනාය නමුතකල ලොකු දියුණුවක්ර ඒ ැන යම්තාක් දුරට හිත පුහුණු කර ගැීමට පුළුවන් නමුත්මකන පං්ඥා ඇස උපදවාගන්න බෑ ඇයි එක සද්ධහවත් එෙක් ඇති වඩෝ එක එතුට ඒගුල්ලන්ට ශ්‍රද්ධාවේ දුරුවලතා තියෙනවාන බොම අවංකව ධර්මය කතා කරන අන්‍යාගමක පින්න්න තුි නම අපිත කතා කරන අපි හොඳින්ම න්නවා ඇයට යම්කිසි ආකාරයක එකෙන් උපකාරයක් තිේ හැ බැයිතින් මේ බුදු දහමයක කියන පඥාචක්කු කියන එක උපදෝගණඩ නම්බෑ ඇයි උපදෝගණඩ බැරි උපදෝගණඩ බැ වෙනමක්වත් නිසානෙම එක උපදව ගැනීම පිණිස අර මූික ශ්‍රද්ධානුසාරීභාවය දම්මානුසාරීභාවය සුතමය ඥානය චින්තාමඥානය භාවනාේ ඥානය ආදිවසින් අර අනු පිළිවල කතක්න අප කියන්නේයනුපිළිවල කතාවේ මූලාරම්භය ගුල්ලගිනෑ අම්මා දිට්ටි අරබුදකාරී එසෙකුළු හිත වඩන්ඩ උමනාව තිබ්බත් යම් කිසි ආකාරෙකින් හිත වඩාගන්න පුළුවන්ගුුණට මේ ප්‍රතිලාබේ නෑ මේ ප්‍රතිලාබේ තිය පිටි විතරයි මේ ප්‍රතිලාබේ තියෙන්නේ පින්නත්නී අපට විතරයි එතොට මේ ප්‍රතිලාබේ අපට විතනක් තියෙන නිසා අපි මේ ප්‍රතිලාබේ උපරිම ප්‍රෝජන කරයන්න උත්සහ කරන්න ඕන මොදට ලොු කාලකුත් නැාව ඔය මොන ප්‍රතිලාභයතිත් වැඩත්වය නොවද මේ අපිට හරි හ මංවිදිර ආර්ථිකයක් නැතුව ශ බෝග සම්පත්තිය නැතුව මේ විදිර කතා කරන්න පුළුවන්. පින්නත් මේ සියලු සම්පත්තින් බල අවශ්‍යතාවේ තියෙන්නේ අවුරුදු හැටක වැනි කෙටිකාෙකට විතරයි එකන ඔබගේ මේ දැම මෙතට එක තුන බහතරයක් පිරිසගේ මැදිවීට ජවිතය එකත්තු වෙලායික වරදු පනාාගට රහසන්න වෙමින් නැති පනා පැනපුවාය ඇති එක මට්ටම වය මටක් මැති එ එ මේ එක මට්ටංගල වයස්තල තියවක ට තව ලොකු කාලයක් නැවරුද හය දො හත් එත ම දහය දොලහත් අපි හුල්ල හුල්ලම ඉන්නවාන අනේ අපිට ආර්ථකයක් නෑ අපට සල්ලිනය කියකන්නවාන ඔය විදී පසු තැවීම ඔබට මේ ජීතය අතහරින්ඩුවෙනවා අනික ඔබට ලැබිච්ච දේවල් ටික ඇති කියලා හිතද ඒඒ කියන සම්ම ලෝකය ආර්ථික මේ වැඩ පිළිවෙල අහරිද කියලලිමි නමුත් ඔබට නොලැවීම ගැන ඔබ මුණ නොගැහීම ගැන කනත්සල්ලක් කදාගෙන නිකං හිතින් විදවන්නඩපා. අනිත්්‍යක තමයි මේ ප්ඥා චක්කෙන් ප්‍රඥාවනතය සපද ගතර පේ ඔබ ගොඩක් කියව ඔන්නෑැකිල බට තේ සමුදේවෙච්ච තැනම නිුරුද්ධී යන ලෝකයක් නම් පරිහරණය කරන්නේ එබඳු ලෝකයක් එබඳු ත්යක් අවබෝධ කරගන්න බැරි නිසාමීමට අතුෘප්ති කර සම්තෘපතිමත් කල ඉවරන්න බැරි හිතක් තින්න ඔබට එම තාත් තියෙනෙ කනි ප්‍රශ්නය එක ඔබේ හිත තෘප්තිමත් කලා ඉවර කරන්න බෑ කොච්ච හම්බුනාක් දෙෙන් ඔබ හිතවා නෑනෑ අපිට යම් කිසි ආර්ථිකයක් අවශ්‍ය ඒකති ඒ හම්බවනත් ඔේ හිත ෘපතිමත් කරල ඉරන්න මෙමක හම්බල ෘපතිමත්ච කරුවත් හම්බවුණු අයි බලන්නේ තවත් හම්බ කරගන්ද එගොල්ින් තෘප්තිමත් එන්නේ කොච්චර හම්බනත් තෘප්තිමත් එන්නේ එතකො ැගේීමම තෘප්තිමත්ව වෙනවා නම් දැන් ලංකාවේ පලවෙනි පෙළේ කෝටිපති මිනිස්සුටික අපි තු එහෙම ආර්ථික ශක්තියක් තිෙනයි වර්ග කලොත් එහෙම පලවෙනිියම් ඉන්න දහ දෙනා පලවිනිීමම දහ දෙනා කුටි ගනක් ඇතිනේ පලවිනීම වර්ගි කරයළ ඔබ හිතවා දේගුල්ලු වැඩේ අත හර ැති කියලා හරි මම ලංකාවේ පල්ලවෙනි පෙළේ දනවතෙක් ති මට දැන්ආය ඕන්නේ ඔය පලවෙනි පෙළේ දනවතුන් හැටියට වර්ගී කරණය කරපු ලයිස්තුව දිහා බලන්න ඒ ඔක්කොම හැට පැනපු අය ඒ හැට පැනපු අය දැන් මේ ඇත්තරම හැට පැන්න කියලා කියන්නේ වලපයයි ගොඩ පයයි කාලෙනී දැම්මකොද මෙ බොහොම ජීවිතය සධයාවන ඔබ හිතන ොත්ක්ම නුස්සික්කහරි වැඩ අත ඇරලති න කිය කවරත් තැරන ජවි ජීවිත අතැරලනෑ කැෙනන හම් කරනි ක තැරලනෑ තවත්තා යෝජනය කරන තවත් ඇයි කාට දායෝජනය කරන්න. අනික දැන් තවරුදදු උපරිම දහයක් විතරේදී ඒ දහයිට තියන ප් කෝටිගාණන මදිවීද එකන මිහිත තෘප්තිමත් කර ඉවර කරන්න බෑ. හැබැයි ඔබට මේ පඥ්ඥා චක්කු කියන උදයත්ත ගා මිනිා ප්ඥාය සමන්න්නාගොතගෙන උදය ෑය ඔබේ හිතටම යම් දවසක දර්ශනය වුණුත්. අනිත්‍ය දු කනාත්ම පදනම් කරගත්ත ලෝකයේ අතාරථවාදී හැඩය ඔබට ගෝචර වුණොත් එදාට ඔබට හිතෙයි මේ ලැබිච්චටිකු හොන්තටම සෑහිනව කියලලා දැකට දෙ හිත නැ දෙනෙ කියල නෑපි මනවාද තින කිය ඔබට වනතාව ඇති නැ පි නොත්නන්නේ ඒම හිතන් දෙපා මේ ලැබුණු දේවල් පෙරසාංසාරික අපිතුළල මත්තුවේච කුසලතාව ඇතක සම්බන්ධයි. ඔය තමයි ඔබේ සීමාව ඔය ඔය ඔබට ලැබිලතියෙන්නේ පෙර ඔබ වැපරූ දායාදය. යතුර මේ සීමාව හඳුනාගෙන පින්නත්මී මේ ලෝකයි නික්මීම පිණිස කුසලතාවයක්හදාගන්න හිතාාව වැදගත්. ඉති ඊට වඩාට ඒ වැදගත්කම කොච්චර වටිනවද කෝටිගානක් හොයල පොතේ දාලා නිකම්ම මැරල යනොට වඩා එතුරට කෙනෙක් කිය පුල නෑ ඇති මංමලාට මගේ දුමල්ලු ඉන්නවා ඒ අයට හපතක්වන්නෙේ. දරුමල්ලොත් එක්ක කවුද පින්න්නවත් අත්වැල්ලගෙන සංසාරයයන්නේ ඒගොල්ලො විඳවන්න ඇවිල්ල මමාත් ඉින්දවන්න ඇවිල්ල විඳවන්නආපු එක ැනක අපි ඔක්හොම එකතු වෙලා ච්චරයි ඒ ගොල්ලොෝ ඉමායිකට අත්වැල්ලගෙන විඳවන්න ක්‍රියාවලයක් ලෝකෙ නෑන පින්වත්න ඊට පස්සේ ඔබ මියගියාට පස්සේ ඔබට ඒ දරුවත් එක් ආය ගණු දෙනුවක් හැදෙන් නෑනි ය මනුත්සලෝකට ආවතේ මනුස්සලෝකේ ඒ දරුවම නෙමෙනි ඔබේ දරුව එට වෙන විඳ වන්නඩාපු කණඩාෑමක් වෙන විඳ වන්නා පුටීම එකක් ඔබට හම්බේෙනවා යා බිරිඳවෙන්න පුළුවන් අම්මවෙන්න පුළුවන් තාත්ත වෙන්න පුුව නෞත්ම අර ඒටිකන ඉන්ද්‍රිය ලෝක එතකට ඉන්ද්‍රිය ෝක එදකට ඔබ ඒක ස්තිර සාරයෙන් පිළිගන්නවා. ආත්මියය සාරයෙන් පිළිගන්නවා අන්න ඕක තමයි ඇස දුරුවලයි කියන්නේ. ඒ දුරුවල වෙච් ඇහෙන් ලෝකේ දකකින්න බෑ කියැ දුරුවලවෙච් හෙම් පේන්නේෙ හැම වෙලාවකම උඩු යටටිකර කර වටිනාකම් රහිත දෙයක් වටිනාකම් සහිත දෙයක් විදිර පෙන්න්නවා ඒක හැබැයි බව් එකන මනුස්ස ප්‍රජාව බුද්ධිමත්නේ ඒනිසා ඒකනෙක් කනනාට යුතුකම් වගකීම් කරනවා එච්චරයි ඒ යුතුකම් වගකීම හැ පැහැර හරින්නේ මොකද මනුස්සයාගේ පරම යුතුකම පරම යුතුකම් මනුසරතේවය කිරීම කිය මනුෂත්ය පිළිබඳ නිර්වාචනයයක්තියෙනවාේ මනුස්සැක යතුකම තමයි මනුස්සයට සේවේ කරන එක හැබැයි ඒක අභ්‍යන්තරයේ කඩාවටී ගන අ්‍යන්තරයේ වෙනසෙන්ටි ඉඩ දෙන්නේ නැත්තුව තමයික කරන්න ඕන. එතකට දැම් පදන්වීරය ගොඩන එැන් එතකට ප්‍රඥාවනැමැති ඇස උපදවා ගන්න ප්‍රඥාවනැමැති ඇස උපදවා ගන්න පදන්වීරී හතරක් දියුණු කරන්න ඕන පදන්වීරය හතරක් දියුණු කරන්න ඕන ොද දියුණ කරන්න ඕන හතර ඔන්න ඔය අතර දුණු කරගන ගියො තර මසැසිං ලෝකයේ දකිනවා වෙනුවට ප්‍රඥාව කියන ඇස හරහා ලෝකයේ බලන්න පුළුවන් එතකොට ලෝකය පිළිබඳ උපේක්ෂා සහිත භාවයක් මෙැදට හිතපත්වන. ඒ මැද ස්ථාවර වෙලා ඉස්සරහට ගියොත් එයා ඒ මැදම ස්ථාවර වුණුත් ඒේකට අපි කෙන අරහත්වය කියල්. එන මතකත යන්න පං්ඥා චක්ෂුස්සය පදනම් කරගෙන තමයි ලෝකයේ ිහිමත රහතන් වහන්සලා බිහිවෙන්නේ. පින මත රහන් වහසලා බිහිවෙන්නේ නැත මතරහතනස ිහිවිනවා මවනකුට ලංකාවෙන් හැ සිට ැත ප විත රහත්ව ටිය යුතු ඇ මේ කරනින්කංගොල ඇටියට එහෙම නං ඔබ එකක් මතක තියාගන්න මේ පදන්වීරයට අවස්ථ හතරක් තියෙනවා ඒක පළවිනිිය එක තමයි පින්වත් සංවර පදාන සංවරක් පධානය කියනෙක් දෙවනික තමයි පහනක් පධනය කියනෙක් මෙ මේ හතර තමයි අර ප්‍රඥාවක කියන ඇැස උපද්දවල දෙන්නේ වෙෙනක තමයි භාවනක් පධානය කියන එක. හතරවෙෙනක තමයි අනුරක්කනක් පදානය කියෙ. ඔන්න ඔය හතර යම් ඇත්තරම පින්නත්නි මේ අපි කියන කතාවලට ගොඩක් බන ඕන්න. අවශ්‍ය වෙන්නේ මේ දේශනාවකටනෝ පුහුරු කරගනි ස්හටයනක. සමහරට මෙතට ඇවිල් ඉඩ පුුවන් අපි කියපු එකම මනක්වත් හපුන ති කියෙනෙ. එතට එයා කරන්න ඕන, හරි ඔය්‍රමය කරලා බලන්න ඕන ය කියන ප්‍රඥාවකේ නැස උපදිනවාද කිය බලන්න හැබැ ට කලින් ඇසේ කතාව දේරු ගන්න නැයි නැතන් හැ අතාර්ථය විදිණ පිළිගන්න ඇ ඇහි කතාව තරුම් ගත්ේ නැති නොත්තේ ඇස්ලිම් ලෝකේ බලබල යථාර්ථය හෝයනවා එකක මෝඩ වැඩක් බොම් දුරුවල වැඩක් එක දැසටහෙම ලෝකේ අතාාර්ථයේ ගෝචර වෙන්න ගෝචතරව නැති විස්සලලාආඳන ගන්නවා ඒක අපි කියන සම්මාධිට්ටය ගැන කියඇද අපිනවා මිච්චාදිට්ටිින් මචාදිි්චිී පජානාති සම්මාදිිට්ටින් සම්මාධිට්ටීති පජානාති එත්තාාවතාිකෝ අවසු අරියසාාවක සම්මාධිට්ටි හෝද. මිත්‍යා දෘෂ්ටය මිත්‍යයාාදෘෂ්ටි හටියට දැනගන්නවාද. සම්මාධිට්ටියය සම්මාධිට්ටියයට හැටති දැන ගන්නවාද. එතා වතාපිකෝ අවසු වර්ියසාාවකෝ සම්මාධිට්‍යයෝති එක මයි ප්‍රියාශ්මතුනි සමාධිට්ටි කියන් අන්න බලනහ ඇසේ කතාව ඇසේ කතව වැැට දැන ගන්නවා. එක විත්‍යාදෘෂ්ටිය. ඇසිං ලෝකයේ පිළිගන්න කොච්චර තමන්ගේ වැරදි දක්මක්ද. ඇසින් ලෝකයේ අතාාර්ථය බලන්න පුළුවන් කියලා ඇසදියුණු කිරීමත් රූපදියුණු කිරීමත් මත ලෝකය අතාර්ය පේ නැති බව අආදුර ගන්න මිචාිට්ටි ිචාදිශ්ිච පදානාාව. එකන මි්‍යයාදෘෂ්ටියය. මිත්‍යාදෘෂ්ටියය හැටියට අඳුරගන්නවා. ඊට පස්ේ ඒන ඇසින් ලෝකේ බලව ලොක බලන්න පුළන්කොහද. ප්‍රඥාව නමති ඇස උපදවා ගත්තොත් ලොක යතාාර්තය දකින්න පුළුවන් ලොක තාාර්ථයන දකිින් න් සන්න සම්මාධි්ටින් සමාධිට්ිති පජාන එන මි්‍යයා දෘෂ්ටි කලෙකවේ ම ඇස සම්මාධිට්ටික වේ ප්‍රඥ්ඥාව නෙමැති ඇස. අනේ ප්‍රඥාව නැති ඇසන් ලෝකේ බලන්න පුුවන් කියලා ඔබ තුළ ඇවෙනනීද දැක්මක් දැකලා නැහතාවම. ඒ ප්‍රඥාව කිය නැසිං ලෝකයේ බලන්න පුළුවන්යමී මසසහරහා ලෝකයේ බලන්න බෑ මසසහර පේන්නේ වර්ණ සටහන පමණයි වරණ සටහනට මම මගේ මගේ ආත්මය කියල ගෝචර කරගන්න තරම් අල්ගන්න තරම් මේ රූප ස්වභාව වටිනාකමක් නෑ. එලිය රූපේ වටිනාකමක් තියෙනවායි කියම් හිතාගෙන හිටියට සතති වසයෙන් මෙම වටිනාකමක් නැති බව. ප්‍රඥාවනවති ඇසින් දකින්න පුළුවන්ගේ කියල ඔබතුළ ඇතිවෙන කුසලතාවට තමයි කියන්නේ. සම්මාදිිට්ටිය කියලා ප්‍රඥාව කිය නැස සම්මාධිට්ටිය මිත්‍යාදෘෂ්ටිය කියන්නේ අම සැසින් දකින ලෝකයඒතුොත් දැකන චාදිි්ටිින් මචා ිට්ති පජානාදක දැන ගන්නවා සම්මාධිට්ටින් සම්මාධදිට්ිා ප්‍රඥාවකය නැස උපදවාගත්තොත් ලෝක අතාර්ථවාදව ෝකයේ විමසන්න පුුව එදාටමට ලෝක අත හරවි කියල දැනගන්නවා කහොම ධර්මය හරා එත්තා වතාපිකෝ අවුස අරියාවකු සම්මාධටි අන්නේ දැනගන්න කමට කියනවා සම්මාධිට්ටිය කියලා බල ේශන තුළ න සමදිි ප දන හැබැයි ඒ සම්මාධි්්‍යි දියුණුරගන්න තමයි අපිම ගති ගන චත්තාරරි පාන ඒ සම්මාධ්ි දුණු කරග ඩ ඕන විදශන සම්මාධිට්‍යියයක් මාග සම්මාධි්‍යයක් පල සම්මාධි්‍යිය ප්‍රතිවේක්ෂ සම්මධි්‍යිය දක්වා ඒ අපි දියුණු කරගඩ ඕනන ඒ දියුණරගන්න දියුණු කර ගැනීම පිණිස තමයි අරීරිය අපි අර පදන් වී ගොඩනගාගන්න හතර ආකාරය ඒක උත්සාහ කරලා බලන්නක. රත්සා කරල බලන්න මේ කියන කම ඇත්තදන ඇත්තද කියලාරි බලන්න පුඩ්ඩම් මාස තුනක් විතර බලන්න දවසට පැයක් විතරවෙන් කරලා පෑ බැරින අඩුම පැෑය භගයක්කොත් මේ කියන්‍රම අත්තක්ක පොඩක් ජීවමානුවෙන් උත්සා කරල බලන්න කො හිටියට වඩ ලකු වෙනසක් වන්නදතික මාසතුනකින් පස තුර බස සාල සක නොක චිත්ත අභ්‍යන්තරය තුළු විශාල වෙනසක් වටිනාකම හිටින්නේ නැති විදිහට චන්ද සහිත රාග සහිත නන්දි සහිත සස්භාවය අඩුවච්ච එක සම්පූර්ණය ගැලවල අනෙකන්නන්නේ සම්පූර්ණින් ගැලවෙන හන්න්සි තුලන අඩුවෙනවා. එතකොට පලවෙනි එක තමයි පදන්වීරයේ ආකෘත්තික ගතවීමම් හතරේ පලවිනික තමයි සංවරත් පදානං සංවරත් පදාන මකදද පින්නත්න සංවරත් පධානය කලකින් දැවන ඒ එක තෝරනවා ධරම කතමං චාාවසෝ සංවරප පදානං ප්‍රියආයුශමතිනි මොකදද සංවර ප්‍රධානය කියල කියන්නේ. ඉදාවසෝ බික්කු චක්වුනාරූ පන්දිස්වාන නිමිත්තක්ගාහිී හෝතිී නානුභ්‍යන්ජනගාහී හෝත. යථාවාධිකරන මේතන් චක්කු ඉන්ද්‍රියන් අසංවතන් විහරන්තන් අභිද්්‍යාදෝමනස් සම් පාපකා අකුසලා දම්මා අනවා ස්වෙයුම්. ඔන්න කියනවා මේ සංමරප්පදාන දැනර පලවිනික තමයි දැන් ප්‍ර්ඥාවකි ඇැසයි දැන් අප උපදව ගන්න හදන්නේ. ඒ ප්‍ර්ඥාවකකි නැස උපදවගන්න නම් බුණසි කියනවා මේ ශාසනය තුළ ඉදව්සෝ බික්කු චක්කුණනා රූපන්ද නි ඇසිං රූපයේ දැකලා සිංගලූපයේ දෙකලා න නිමිත් අක්ගාහි හෝත නානුභ්‍යන්ජනක් ගාහියෝති නිමිත්තා අනු නිමිත්ත ගන්නේ නැතුව ඇස තුළ සංවරකිරීමක් වේ ද අනුභ්‍යන්ජනයක් නැවත නැවත මතුකොට සිතීමක් වසෙන් ගන්නේ නැද්ද ඒ ඇස තුළ සංවර සහිත භාවයක් ඇති වෙනවාද මෙතන නිළඟට කියනවා අසංමුතන් විරන්තන් අභිද්්‍යාදෝමනස්සම් පාපකා කකුසලා දම්මා අනවාසවවෙையும்ු. අිද්්‍යාදෝමනස්සන් ඇසෙන්දකින් ලෝකයේ තුළ භිද්්‍යාදෝමනස්සේ ඇලීම් ගැටීම ඇතිකරගන්න නැති විදිහයට ඇස පරිහරණය කිරීමක් උපදිනවද මේ විදිටම ආයතන හය තුළම යම් සංවරකමකට පැමිණෙනවද මේක තමයි සංවර ප්‍රධානය කියලා කියන්නේ සංවර ප්‍රධානය කියල කියන්නේ. ඒක නැත්තම් ප්‍රච්ඥාව උපදින්නේ. ඒ සංවර ප්‍රධානයට එන්නේ ඇයි නැත්තන්ඒ සංවරප්‍රධානය නැත්තං ආයෙත් මේ එලළියට ගියාට පස්සේ. ෙන්දකින ලකම ඇත කියලා හිතේ නොමුක මේ බනැහව පොඩි වෙලාවක්නේ දෙ ඇසින් දකින ලෝක යතාාර්යෙන මිමකමක් කිනිෙක හොන්ට ම සන්න යථාර්ථය ගෝචර වනි ප්‍රඥාවට හැබඥ ප්‍රඥා චක්සුසේ උපදව ගන්ඩ කලින්ම බුදුරජාන්සේ මතක් කරන බුද්ධදේශාව වීරිය කරන්න සංවරප්පධානයටඇයි ඇස සංහර නෝනොත් ඇසන් දකින ෝකයේ හරහා අභිද්‍යාවදෝමන හිතේ විතර්කහට ගන්නවා ඇලිම් ගැටීම හිත හන්දකින රපේ අපි ඇලනවනිකො ගැටනවනි ඇලිම් ැටීම් ඇතිවෙන විද නිමිත් අනු නිමිත් ගන්නෙපාමක ඇතුළ වෙන වැඩක් කරන්න තියෙනවා ඇලිම් ගටි වුත් මොන්න ප්‍ර්ඥා ඇසද මේ බලන්නො මේ රපේ කොච්චරලස්සනහිදකෙ ඇලිලේයන්නෙද. ඔය ප්‍ර්ඥා කත හදුල්ල බලාගත්තාවේ මේ ඇහින් දකින රූපේ මොන්නත් තරම්ප්‍රිය ජනකයිද මදුරයිද අස්සාධ ජනකයිද මේකත් එක්ක පැටලන්න අපඇල්ලයින්න අපි. හොත්තට මේ රූපත් එක්කම ඇලෙන් ඕන මේවාවිදින් ඇත්තම් මොකක්ද ඇති මනුස්සක මේ ප්‍රයෝජනය කලා හොම හිතෙනවා ප්‍රඥ ඇස උපදව ගන්න නොකද දැම බණහනකටත් හිතනෙන ඇත තමයි ර ෙන ඇසට පේන්න ත්‍රමාණයයි ගෝජරව නිට වඩා එකක් තියෙනවාඒ ප්‍රඥාවක නැසින් දකින්න නතකොයි ෝක අභි රති උපදින්නේ තුර තොළු වනද යනවා අනමු තර සංවරත් පදහනේ නැතිවනාට පස්සේ එයා බරපතලා අර්බුදයක වැටෙනවා තුොට සංවරක් පධානය කියන එක බොහම වැදගත්දය එක තමයි පලවෙනි පියවර පලවිනි පියවර ඒ පලවිනි පියවර ඇයි වටින්නේ පලවිනි පියර වටින්නේ තබම අභ්‍යන්තරය තුළ ප්‍රශඥාව නමැති ඇස ඉපදිලා නෑ ඇස උපදව ගණ්ඩෝඕන කියලද මෙයාට සම්මාධිට්ටිකත්තයක් තියෙනවා එක උපදව ගන්න ඕන කියලා ඒ පුද්ගලයට එක් තරාවිදික සම්මාධිට්ටිකත්තයක් තියෙනවා ඒ සම්මාධි්්‍යය දෙන් ඉපදිලා තියෙ ොම ප්‍රසස්ටයි සාමා්‍ය ෝකය කෙනෙකුට ඒතාවවට අහුවෙන්න්නෙත් නෑ ඇයි එයා කිය ඔය මොන විකාර කතාවක් දෝඒ කියන්න කියලා කියයි මේ අපි ආප එක උන්තට ලෝක විදින් ඩෝන අපි විඳින්න්නඩ ඉපදිලායින්නේ කියල කියනවා දෙම එහම හිතෙනවනා එකන මිහේආ අපේක ක අපි හොන්තට විඳින් ෝන කියලා හිතෙනවා නං මමත් ඒකට කියන්නේ විඳින්ඩ කියලා හොත්තට විඳින් ඩෝඩ ඔබට හිතෙනවන නෑ ඔය කතා මොන කතාද මේ ඇස කණනාේ දදිවකයි මනසහර හොන්තට විඳින් ඕන කිය බට නිකක් හිෙනවාන නික නිදා ගන්න කොට අවදි වෙනකොට එහෙම හිතෙනවානම් මං ඔබට කියනක හොඳට විඳින් ඕෝන හොඳට අයවෙලාහරි විඳින් ඩෝඩ බැකුුණා අයහර හරි උතර ජීවිත විඳින් ඕන ඇයි අයි කාලෙකට මනස්සලෝකෙටනය කල්ප ගණක සහරවිටට නිරේයට ොරෑරින් එනිසයා උපරිම මේ ලැිච්ච චන්සකෙන් ප්‍රයෝජන ගන්න ඕන. මුොයා කාලිකට යි කල්ප ගන්නකට මේ පැත්තටෙන්නේ නැති මේ කියනතතාතේරෙන්නේ නැත්තම් අපිටිති ඒට ඒකට ඔබ කැමතිනක් කැමතිදයක් කරගන්න කියලාතරරිද නිවෙන්නේ ඇැබයිආතාහරනකොට එකත් කියන්න ඕ නැයි එමනක් ඔබ හොඳට විඳින්ද ඇස කණනාසේ දිවකයිමන සරහොතට නිමතිග්‍රහණය කරගන්න නානුප්‍යන්ජනක් ගාහී හෝතී නැවත නැවත මතුකොට හිතන්ඩ පුළුවන් කුසලතාවයක් හදාගන්න න මති න රන්න පුලුවන් ට හිහදාගන්න රූපේ දකිනකට ඒරෝප න අතර ඇැතු හදාගන්න හදාගන්න ර ප ෙදර ත් කල්පන ර ්‍යන් අන ියන්ජ අරග හි ගෙදරයා නිමිත්ත තරන්න අරන් යෙන්නේ නිමිත කෑලිටික අරගන හි වොල වේ ඒ නි ෙදරග න් දැක රූපේ ගෙන හයි කල්පනකරන්න පුලුවන්කමකු තියනවා ඒ ට කල්පන ර ර ගේ දේ උපදගන්න පුුවන්ම ුත් තිේන එච ට නිිතිත නනිමතිත හන් ලා ඒ ජයට කරගන යන්න. ඇයි එහෙම කියන්නේ. තෙමි කරගෙන ආන්ද කියල කියන්නේ ඇතරමාඒකට අනුකම්පාවෙන් එක වචනයක් කියන්න. ඇයි කල්ප ගානකට අයම හිෙන්න. ආස්වාදෙන් මසපත් වෙච්ච ආස්වාදීෙන් ගිජුවෙච්චා ආස්වාදය නමැති සංයෝජනය යුක්ත වෙච්ච කෙනෙක් රණැත්තක බොෝවි දුග තට ඉතින් ඔයා අතර සමාට මනුසේ පොඩි පිනිකුත් කරනවා. ඔයහදා නටිකක්දිනවා ඒ එන්නම් ගැලවීමක් නෑ ඇයි පින කියන්නේ? ේ සසරමාර්ග නවතාදාන්නවත් දුගතිය වහගන්නවත් පුළුවන් දොරක් නෙමෙයි. ඒක බොහොම් ප පිණේ විපාකයක් විදිට උපන් ජීවිතය ළ බොහොස් හැපවිපාක ැබෙනවා. උපන් ජීවිතය තුළ. ඇබැ ඉපදීමට බලපාන්නේ එකනි ඉපදුනු ජීවිතය තුළ වඩාත් යහපත් කරලා දෙන්නේ පින.ඒ ඇැබැ ඉපදීමට බලපාන්නේ. ඇස කණනාසේ දෙවකාය මනස තුළ නිමිත් අක් ගාහි නානුභ්‍යන්ජනක් ගාහහි වසයෙන් පවත්වන හිත ඉන ද අපිට සරලවතේරෙන්න්නේ කිවෝතුන් ිනිමෙමයි සුගතියේ උපදින්නේ සීලය නිසා ඒ සුගතිගාමී ජීවිතය වඩා යහපත් කරලා දෙන්නේ පිනන්නේ ඉතින් වඩා යහත් කල දන්න පින බලවත්තුනත් වැඩ නෑන සුග ඉපදබේ කුසලතාව ගොඩනැගිලනැත් හොදර <tartan> <imitation> <s languagesizations> <tartan> <tartan> ො ොමද ඔය සමාර සැපට හැන බල පටන්නේ මේ සාමානය මිනිහකට වඩ හොඳදර සැපට හැන බලු පෙටන්නවා ඇයි ඒ සුගතිය කරාාව ඉපදීම පිණස බවත් එච්ච මේ විදියට නිමිත්ක් ග ෝතති නුප්‍යාජනගාය නිමතිය අනු නිමිති ගන්න නැතව අභිජ්‍යාදෝමනස් සෝපදදිීන නැතුව එයා තුළ පදන්වීරිය තිබිලනෑ හැබැ මිකාගේ හැරි පෙළඹීමට දන්දීලාඒ ඔයගේ ඒක පින්කං කරලමහි ඒ පිනේ විපාක විදියට එයාට ලැබුණේ ඉතා සැපසහිත බලු ජීවිතය එක තමයි යට හම් බෙලා තියෙන්නේ. එතුඩ එයාගේ උපත සකස් කරල දු උපත සකස් කරල දෙන්නේ චක්කුුණ රූපන් දිස්වාන්න නිමිත් අක්ගා හි හෝත නානුභ්‍යන්ජනක් ගහයෝති ඒකට අපි නො සීලය කියලා එකන ඇස තුළ යම් සංවරකමටනි සීලේ කියන්නේ. එතුොේ ඒ ඒක තමයි යාට උදව් කරන්නේ සුගති යන්න ඒ තරක්න මේක කොච්චර උදව කරනද සුගති දුගති කවරාකාරයකවත් පැනවෙන්නතුව ප්‍රඥා ඇස උපදව ගත්තොත් මේකෙම්ම මේක අවම යහපත තමයි සුගතිය මේකෙම ප්‍රඥා ඇස උපදව ගත්තතුන් ඒ ප්‍රඥාය උපදව ගත්ත කෙනෙක්කා අය සසර ජාලයට ජාලගත වෙන්න එට ගැලවිල යන්නත් පුළුවන් එතකට දැන් පිනා අභියෝගයට ලක් කිරීමක් ද නෑන පිනත් කරන්න ඕන ඇයි පින්කරට පස්ස සුගති ජීවිතය වඩා දීප්තිමත්ත එකක් බවට පත්වෙනවා නුසලොක පන්නට පසෙ ආයවරන සැප බල සහිත ජීවිතය කම්භය නොයායට. නමුත්යාගේ පින නෙමි උපත හදල දෙන්නේ. උපත හදල දෙන්නේ මේ තත්ත්ව.ඒ ප එම් බලන්නම පදන්වීරයේ කතා කරන සංවරක් පධනය කියන එක මන්න තරං සුගතේර අන්්ඩුවදෝ කරනවාද. එනිසා මේ ශ්‍රාවකය දැනගන්න ඕන. මේ ඉප දෙමින් මැරමින් එතකටද මේ ඇසා අබිබවාගිහි මේ තත්ව තේරුම් ගන්න කොට එයාට ඇසට යාට ගී දිබ්චක්ක ඥානි උපදවා ගත්ත කෙනෙක් දකිනර් දැක්මත් ඇල් තියෙනවා තවම දිබ්චක්කු ඥානයක් ඉපදිල නෑ නමුත් එයාට සංසාරික හැඩය පේ නවා වෙන කෙනෙකුටගේ නෙමී ප්‍රඥාවකින් ඇස උපදවා ගන්න බෑ මොකද මේ සංවරය නැත්තන් එහෙම ඇසට වටිනාකමයනවා ඇසට වටිනාක ගියොත්ත එහෙම හෙදකින්නන ලෝකයේ යතාාරථය කියලා ආයයේ අවිජ්්‍යාදෝමනස්ස හිතේ විතර්ක ගොඩනැගෙන. ඒකන මෙතන කියන්නේ මෙතන කියනවා. යත්තාදිකරනම් මෙත චක්කු ඉන්ද්‍රියන් අසංවතන් විහරන්තං අභි්්‍යාදෝමනස්සා පාපකා අකුසලා දම්මා අනවාසවෙையும்ුම්. ඇසෙන්දකින ලෝකය තෘෂ්නාමාන දිප්ටිවල්ට අනුග්‍රහයක් සහිතෝ පිළිගත්තාට පස්සේ මෙතන කියනවා තස්ස අසංවරා පටිපද්ජති. එත ඒ ශ්‍රකයා තුළා සංවරභාවයක් ඇතිවෙනවා. ඒ ආභිද්්‍යාදෝම නස්සපාපකකුස අනවාස්වේයුම් තස්ස අංවරා පටිපද්ජති රක්කති චක්කව ඉන්ද්‍රියන් චක්ව ඉන්ද්‍රියන් සංවරා ආපජ්්‍යති අන්නේ ඇසේ සංවරවීම පිළිබඳෝ තමයි වීරිය ගොඩනගා ගන්න ඕන. ඇසට විතරනම මේ කාආයතන හයටම සාධාරණයි මේක නැත්තං ප්‍ර්ඥාවකි නැස උපදින්නේ මේක තමයි මේ මුළු බුද්ධ ශාසනයම කතා කරන සීලය. ඒ ප්‍රඥාව උපදවගන්න ඕන සීලය සමාධි ප්‍රඥා කියලකන්න කියන්නේ එතුර ප්‍රඥාවකෙන සූපදවගන්න යා තුළ සීලේ මත්තුවෙන් උනසිීලේ කියන්නේ මීකට මේ කියන කතාව තමයි සීලය එතකට මේ කතාව තිබ්බට පස්සේ අමුතුුවින් පන්සිල් ඕන නේද අට සිල් ඕනේද දසසිල් මොකක් කොත් ඔොන්නෑ ඇයි හරි ඕෝන මනං ඒක ඕනර්ථයත් මක සම්පූර්ණයල ඉවරයි ඒ ඕන මනං අරි පිති නෑන පන්සිිල් නැතුම බෑ කියලා නැව බැරින ඒකේ අර්ථය අමුතුුවගේ ආය පන්සිල් ගැන කියන්න දෙයක් නෑ මේ විදිහට ආයතන හය තුළ පින්වත්නී දිස්වා න නිමිත්තක්ගාහියෝතති නානුභ්‍යන් ජන ගාහිෝති අත්තාධිරන චක්කු ඉන්ද්‍රියන් අසං උතන්වරන්තන් ජ අභිද්‍යාදෝමන අභිද්‍යාව සහ දන්න සැලීම සහ ැටීම ඇති නොවන විදිහට ඇස පරිහරණය කරලා නං ඇසින්දකින ලෝකයේ ප්‍ර පංච කරනයකට යන්නේ නැතුව එතනම අතහරලදාන්න පුුවන් කුසලතාවේ ඇති වෙලා නං එතන පින්වත්නී පංච සීලට අදාලා අරතය අමුතු ඉගුතු කරන්න දෙයන්නේ පන්තිලුත් හැකිලා හැකිලා. එතකොට මේකර න සංවර පදානය කල එක නැනම කුත් කරන්න බැම්ගොද ප්‍රඥාවකය ඇස විශවාස කරන්නේ ඇස සංමර නැත්තං මාංස චක්සුසේ විශ්වාස කරගන ඒඔස්සේ ගොඩනගෙන රූපේට අහු වෙලා රූපේ පදනම් කරගනම චන්දය රාගය නන්දය තෘෂ්ණ උපදින විදින ඇස පරිරණ කර ස්සරහට සපුරදුදීද ෙවාගනයන එතනි පස්සයා සම්පූර්ණ ඉගිනි අිද්‍යාව අර උපන් මිත්‍යා දෘෂ්ටි වැඩකුත් නෑ. ඇඒ ඉදිරි දියුණුවක් කරා යන්න බෑ. එතු මෙතන පින්නත්නී ප්‍රඥ්ඥාව කිය ඇස උපදිනවා කියලා කියන්නේ. ප්‍රඥාව කිය ඇස උපදවා ගත්ත තැනක ඒ උපදවා ගැනීම පිණස මූලික සූදානමක් නැතිකම තමයි ලංකාබේ බොහෝ දෙනෙක් තුලපි දකින්නේ. එනිසා මෝට යෝජනා කරන්නේ. මෙතන පදන්වීරිය පැති හතරක් තියෙනවා සංවරක් පධානය පහනක් පධානය, භාවනක් පදානය අනුරක්කනක් පධනය කියලා. මේ හතරම උදවගත්තොත් තමයි ප්‍රඥාව ෙනස උපදදින්නේ. හැබැයි මූලිකපියවරක් විදියට මේ කියපු කතාාවෙන් නිවම් දකිින්ඩම තරන් දෙවුණු නෑ? ප්‍රඥාව කිය න සුපදවා ගැනීම පිණසය මනුග්‍රහයක් තියනවා ඒවගේ තම මේ කිය ප අදම දේශනාකර දේශනාවට වර්තයයක් එකතුරත් ඔබ ගොඩක් බඩ දන්න වන්න පුළුවන් ස්තීරව සුගති ය ස්තරව සුගතියනො හැම දාම පන්තලේ පින්කර ඉන්න ගටාරකුල්න හදහ දන්න කෙනෙකට වඩා මෙයා සුගති යන එත කොච්චර යහපතක්ද මේකට දැන් ඔබේ ආර්ථිකයටට කොච්චර අභියෝගයක් වේදමක්වත්නේ මේ කියපු කතාවට බ තුල සමාදිට්ටිත්ව විතර අයශ්‍ය එතුට සම්මාධිට්ටික ල අපි කිවීමකක්ද සමාධිට්ටිකිවේ මසැස මිත්‍යාදෘෂ්ටියය ප්‍රඥාව කිය නස සමාධිට්ටිය මස මිත්‍ය දෘෂ්ටි බල් ප්‍රඥාව කිය නැස සම්මාධිට්ිය බව හඳනා ගැනීම සමාදිි්ය කිව්වා සම්මාධිට්ටික ස ූත්‍රයට අනුව විචාදදිට්ටි මචාදිිට්ි පජානාති පජානාති දැනගත්තා එකතු වෙලා නෑ වැඩ පිළිවෙල්ට එ එකතුවේ මේ ඔබතුළ මතුවෙච්ච සම්මාධිට්ටිකත්වයට මිය අන්ඩ දෙන්නපා ඒක ඉතුර වැඩ පිවෙල්ට එකතු වෙන දැමත අපි ඉතුර රණ හතරද කියන්න වෙලාවක් නැහැ අපට අදාල කාලේ නිවා වෙනනිසාි දේශනාව නිමා කරන මේ ඊල්ළඟට එගෙන දේශනාවට අපි මේ කාරණ හතර එකතු කරලා දේශනාවක් කරනවා මොකද මේ ප්‍රඥා නාිකාවත් එකතු දේශන මාලාාවක් විදිර සම්බන්ධ වනාය එනිසා මී එක කාරණයක් පිළිබඳව බොහොම සරල පැහැදිිකිරිමක් කළ ඉතුරුකාරණ තුන අපි එකම දේශනාවකද කියන්න උත්සාහ කරනවා එනිසා ඔබට මේ දේශනාව මසැස අභිබවාගිහින් ප්‍රඥාවක නැහැන් ලෝකේ බලලා මේ ලෝකයේ පිළිබන අනභිරතියක් උපදවාගෙන ලෝකේ නික්මීම පිණිස උපකාරවේවා කියල පි දේශ